අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශයයි මේ ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත ජාතික ලයිස්තු මන්ත්‍රී දුහුර හෙට දිනවල විට ලබා දෙන ලෙසට මැතිවරණ කොමිසමෙන් දේශපාලන පක්ෂ වලට දැනුම් දීමක් අකමැති අනුරපුරේට नव राज्य कैबिनेट सह राज्य अमातवरुण रसाक्षी दुहरियान ही राज्य कार्य आरंभाई मेरठ कोविड आसादी तीन संख्या वधे दह साठ से आसुए के दाखवा इहलटे कैलिफोर्निया नो मोहुदे डॉल्फिन थरंगे प्रथमे नवदहने मुकरमु देशीय पुआत वेता मेरठीन वार्तावन समस्त कोविड 19 වෛරස් ආසාදිතින්ගේ සංඛ්‍යාව 2881 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද උදෑසන මෙරටින් එක් COVID-19 ආසාදිත පුද්ගලයෙකු වාර්තා වීමත් සමගයි. අද උදෑසන වන විට කොවිඩ් ආසාදනය වූ පුද්ගලයෙකු හඳුනාගෙන තිබෙනවා. එම පුද්ගලයා චෙන්නයි සිට පැමිණි සිවිල් නාවික ආරක්ෂක සේවයේ නියුතු අයෙක් වෙනවා. මෙවන විට කන්දකඩු සහ සේනපුර මද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුල සිටින සියලුම ආසාදිතින් සංඛ්‍යාව 629ක්. අද උදෑසන දෝහා සිට 13 දෙනෙකුත්, චෙන්නයි සිට පුද්ගලයන් 39 දෙනෙකුත් සහ ඩුබයි සිට පුද්ගලයන් 290 දෙනෙකුත් පැමිණ තිබෙනවා. මෙම පිරිස නිරෝධායන මධ්‍යස්ථාන තුල නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට නියමිතයි. මේ අතර අද උදෑසන 6 වන විට පුද්ගලයන් 16 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර ඉන් පුද්ගලයන් 5 දෙනෙකු විදේශයන්හි සිට පැමිණි නිරෝධායන මධ්‍යස්ථාන තුල නිරෝධායන වූ පුද්ගලයන් වඩවා. ඉතිරි පුද්ගලයන් 11 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයන් බවයි සඳහන් වන්නේ. මෙවන විට කන්දකඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලයන් 460 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා. දැනට එම මධ්‍යස්ථානයට සම්බන්ධව ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 169ක්. මේ අතර යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයන් 35 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතව තිබෙනවා. ඒ අනුව ඔලිවිල් නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයන් 6 දෙනෙකුත්, පුනානි නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයන් 9 දෙනෙකුත්, පනිච්චන් කේනී නිරෝධායන මධ්‍යස්ථාන තුලින් තවත් පුද්ගලයන් 13 දෙනෙකුත් සහ විඩත්තපලේ නිරෝධායන මධ්‍යස්ථානය තුලින් තවත් පුද්ගලයන් 7 දෙනෙකු වශයෙන් පිටව යාමට නියමිතයි. මෙවැනි විට පුද්ගලයන් 30133 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන්ව නිවෙස් වෙත පිටව ගොස් තිබෙනවා. මේ අතර ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 40ක් තුල පුද්ගලයන් 3840 දෙනෙකු නිරෝධායනයේ වෙමින් සිටින අතර ඊයේ දින PCR පරීක්ෂණ 1370ක් සිදු කර තිබෙනවා. මෙවැනි විට ශ්‍රී ලංකාව තුල සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 177400ක් පමණ වනවා. අග්‍රාමාත්‍ය ධූරේ රාජකාරී කටයුතු ආරම්භ කළ මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුර ශ්‍රී මහ බෝධිය ඇතුළු ආගමික සිද්ධාස්ථාන වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තා. අභිනව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අනුරාධපුර රුවන්වැලි සෑ පුදබිම වෙත පැමිණියා. රුවන්වැලි සෑ පුදබිම වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා ආගමික වතාවත්වල නිරත වෙමින් ආශිර්වාද ලබා ගත්තා. ඉනරතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජයශ්‍රී මහා බෝසමිඳුන් වෙත පැමිණ ආශිර්වාද ලබා ගත්තා. ඉන්නතුරුව අග්‍රාමාත්‍යවරයා ජයන්ති විහාරස්ථානයේ වෙත පැමිණියා. විහාරස්ථ පරිශ්‍රයේ වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා එහිදීද ආගමික වතාවත්වල නිරත වුණා. අදයි
हेट दिन वनविट जाति मंत्री दूर सदहा इदरी पत्कर लबन मंत्री वरुण गे नम मेटिवर्ण कमीशन सभा वित इदरी पत्कर लेस मेटिवर्ण कमीशन सभा सीलु देश पालन पक्ष वलिन इले मकते बिनवा मेतर सामग जनपाल वेगे विसिन हाथीन कुगिन समन्वित सी जाति मंत्री दूर अंद मेवन विट नम करते बिनवा पक्ष किहिपयाक मेवन विटात सिय जातिक लैस्तु मंत्री दुर नामकर नोमेति अतर महामेतिवरणेन पसु सिय देशपालन पक्षवलिन इदिरिपत् करन जातिक लैस्तु मंत्री दुर हेट दिने वन विट लबा दिने लेसट मेतिवरण कोमिसम सियलु देशपालन पक्षवलिन इल्लीमक् कर तिबेनवा केसे वेतात मेतेक सिय जातिक लैस्तु मंत्री दुर प्रकाशयट पत् नोकल समगी जनबल वेगय सिय जातिक लैस्तु मंत्री दुर हत ईए पस्वरुवे नाम कर तिबेनवा ए अनुव समगी जनबल वेगे जातिक लैस्तु मंत्री दुर संधा रंजित मद्दुमबन हरीन प्रणांडु इमितियास बाकिर माकर दिसात्तनायक इरान विक्रमरत्न मयंत दिसानायक सह डायना गमगी अनाय इट नम कर ऐति बवाय पक्षे ज्येष्ठ प्रकाशकेकु संधान कले समगी जनबलवेगे जातिक लैस्तु मंत्री धुर नम किरीमत समग मेवन विट मेवर पार्लिमेंतुव संधा जातिक लैस्तुवेन नम किरीमट इतिरि वैत्ते मंत्री धुर देकक पमनाय एक्सत् जातिक पक्षे मंत्री धुरे सह अपे जनबल पक्षे मंत्री धुरेयाय ईये दिन जातिक जनबलवेगे विसिन आचार्य हरिनी अमर सूर्य महात्म्य जातिक लेस्तु मंत्री दुरे संधा तोरा पत्कर गनु लेबु अतर श्रीलंका पुद्जन पेरमुन सह इलांगी तमिल अरसु पक्षे सह अकिल इलांगी तमिल कांग्रेस विसिन योमुकले जातिक लेस्तु मंत्री दुरेयान मेवन विटात गेसट कर अवसान ई दिन जनाधिपति गोटाबे राजपक्ष महता इदिरी दियुरुं दुन कैबिनेट सह राज्य माति वरुण रसाक अदसिय दूरवल राजकार्य कटयतु निलवशेन आरंभ करनु लेबुआ मेतर विलंद कैबिनेट अमाते बंदुल गुणवर्धन महता अदपेरुवे सेदूरे राजकार्य कटयतु आरंभ कल अतर एहिदी अमातिवरया प्रकाश कर सिटिये जातिक विलंद प्रतिपत्तिया क्रियात्मक किरीमट कटयतु करन बवाय अभिनव विलंद अमात्य बंदुल गुणवर्धन महता अद सिय अमात्यांशे राजकार्य कटयतु आरंभ कला आर्थिक क्रियावान निष्पादने परिभोजने क्रियावली संपूर्ण मेहवेम पिलिबंद वगकीम इष्टकिरीम संधा विविध अनपनासा अवश्य विविध विनस्कन रास्य रट इलासिटिनो जनता इलासिटिनो पसुगे काले तुलदी रटट अहितकर लेस असंतबुन लबु जात्यंतर विलंद गिविसु पिलिबंद विशाल विरोधतावय अतिवेला तिबिला मेरटे विद्युतुं इला सिटिया लोके बोहोर अटवल्ट मेन जातिक विलंद प्रतिपत्तिया अपिट तिबेंट अवश्याई कियला जातिक विलंद प्रतिपत्तिया कैतिकिरीम संधावेन कैबिनेट अनुमेतिय मम मीट कलीन लबागेन तिबुना अपिटे प्रायोगिक यथार्थ्य बवट पत्करंट पुलुवंकम लबेई कियला अपि विश्वास करनो मेतर यलित वरक सौख्य अमात्यवरिय लेस पवित्रा वन्यरच्च महात्मिय अद उदयसन सियदूरे राजकार्य कटयतु आरंभ कला मेत्र अभिनव सौख्य मात्य पवित्रा देवी वन्यारच्चि महात्म्यद अदस्य दूरे राजकारी कटियुतु आरंभ कला ए महासंकरत्ने सेत्पेरित सच्चायना मत्ते सौभाग्ये देक्म अतिगरु जनाधिपत्तुमागे दर्शने सह वेडपिलिवेल अनुव सौख्य अमात्यांशे मगिन मेरटे जनतावट सिद्धविय युतु निरोगिमत् जनतावक मेरटे बीकिरीम संधा गत है कि सियलु क्रियामार्ग गनीमट विशेषेन रोग वेलक्वीमट गत है कि सियलु पीवर गन्नत बलापुरुत्तु ओब दन्नवा कोविड 19 रोगे मर्दनीय किरीम संधा रटक विधियट अप इताम वगकीमकिन कटयुतु कला मा विश्वास करन विधियट दकुनु आसियावेम
සමහර අවස්ථාවලදී මුළු ලෝකයටම ආදර්ශයක් වන ආකාරයට සෞඛ්‍ය වැඩපිළිවෙල COVID-19 රෝගය මර්ධනය කිරීම සඳහා අපගත් පියවර මුළු මහත් ලෝකයටම ආදර්ශයක් වන ආකාරයට අපට කටයුතු කරන්නට පුළුවන් වුණා. COVID-19 රෝගය පැතිරීම සම්පූර්ණයෙන්ම පාලනය කර ගැනීමට හැකි වෙච්ච රටක් බවට අපේ රට අපට පත් කර ගන්නට පුළුවන් වුණා. නිසා එවැනි බාධක එවැනි තත්ත්වල් ජය ගැනීමට පුළුවන් වෙච්ච මේ රජයට අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයේ යටතේ මා විශ්වාස කරනවා ඉතුරු සියලු අභියෝග ජය ගැනීමට පුළුවන් කියලා. සිරිකොතේ සැබෑ අයිතිය ඇත්තේ මෙරට සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයින්ට බවත් ඔවුන්ගේ අයිතිය නොබෝ කලකින් ලබා දීමට කටයුතු කරන බවත් සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා. ඒ ගොඩකවල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලැබිච්ච බලය හරහා බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා කියන විදියටම මම හිතන්නේ මේ රටේ ජනතාවට හොඳ කලක් උදා වේ. මැතිවරණ ක්‍රමයක්, ඒ වගේම ජනාධිපතිවරයාගේ බලතල අඩු කිරීම, ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලි රාශියක් සිදු වෙයි. ඉතින් අපි හිතනවා දැන් මේ වෙනකොට ඇමතිකම් වලට දඟලන එක ඇමතිකම් වලට මරා ගන්න එක පොඩ්ඩක් නතර කරන්න ඕන. 3-2 ලැබිලා තියෙනවා. ඒ 3-2 බලය අරගෙන අවශ්‍ය පරිදි ව්‍යවස්ථා සංශෝධනයකට ගිහිල්ලා ඉවර වෙලා ඔය දැඟලීම කරා නම් වඩා යහපත්. ඔය විනය පරීක්ෂණ සියල්ලම සෙල්ලම දාලා ඉන්නේ ඔය පක්ෂේ ඉතුරු වෙලා ඉන්න නායකයෝ ටිකට. නායකයෝ ටික මේ පක්ෂේ විනාශ කරේ ගමේ බිමේ පොස්ට්‍රේ ගහලා වැඩ කරපු ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ට විනය පරීක්ෂණ තියන්න කටයුතු කරනවා නම් ඒක විහිළුවක්. සිරිකොත සැබෑවටමයි තියෙන්නේ මේ රටේ එක්සත් ජාතික පාක්ෂික. එක්සත් ජාතික පාක්ෂිකගේ අයිතිය අපි ඉතා නොබෝ දිනකින් මේ රටේ ජනතාවට නැවත ලබා දෙනවා. නව ආණ්ඩුවක් යටතේ ජල බිල්පත් වැඩි කිරීමට අපේක්ෂාවක් නොමැති බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා. ඒ ආණ්ඩුව ජල බිල්පත් වැඩි කිරීමට තීරණයක් අරගෙනත් නැහැ. ජල බිල්පත් වැඩි වෙනවා නම් ඒ වැඩි වෙන්න ඕන වැඩි පාරිභෝජනය තියෙන ඉහළ ආදායම් ලාභන පාරිභෝගිකයෙක්. දැන්ට අපි කරගෙන යන්නේ ජලය යන්තම් අපේ වියදම් කැපෙන ප්‍රමාණයට පවත්වාගෙන යන්නයි. නැතු ආදායමක් ලැබීමේ අදහසක් නැහැ. මගෙන් බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩුව ඉදිරි අවුරුදු 2-3 ඇතුළත සියලු දෙනාටම පානීය ජලය ලබා දීම. අපිට පටන් ගන්න වෙන්නේ පානීය ජලයට හිමිකමක් නැති තාමත්ම විහෙරි ප්‍රදේශවල මොනම ජලයක්වත් නොමැති නොලැබෙන 7%ක් ජනයයි. අන්නේ 7%ක් පවුල් වලට පළමුවෙන්ම ජලය. ඊළඟට අපි ජලය නිකම්ම සපයනවා නෙමෙයි. අපි පානීය පිරිසිදු ජලය සැපිය යුතුයි. යතර දැනට ආරම්භ කරපු ව්‍යාපෘති සියල්ලක්ම නිම කිරීමේ ඉලක්කයක් ඇතුව යනවා. බලශක්ති උත්පාදනයේදී වැඩි වශයෙන් සූර්ය බලය භාවිත කිරීමට ඉදිරියේදී සැලසුම් ඇති කරන බව සූර්ය බල සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අතක් වෙනස් වෙනවා කියන එක අපිට දකින්න පේන්න තියෙනවා. වෙනද සාමාන්‍ය කතාම අමතුරු වෙනම දේවල් වෙනවා, රාජ්‍යවතුන් වෙනම දේවල් වෙනවා. ඒ වගේම මගේ දැන අමාත්‍යංශ විදීමෙන් අපි ජනාධිපතිතුමාට ස්තුති වන්ද පිළිදී. පොදු වෙනද සාමාන්‍ය අමාත්‍යංශ බෙදන්නේ පැත්ත බලලා මුඛ්‍යලා බලලා. මේ බාර අමාත්‍යංශ බෙදනකොට රටේ තියෙන සියලුම අංශයන් ටික ආවරණය වෙන පරිදි මේ බාර අමාත්‍ය කට්ටිය බෙදලා තියෙනවා. අවුරුදු අපිට හොඳම ලැබෙන පුද්ද තන තමයි අනුරාධපුරේ. ඒක අපිට සූර්ය බලයේ විදුලි නිෂ්පාදනය කිරීමදී අපේ නිවාසවලට ආදාන ලබා ගන්න, ඒ වගේ අපේ බලන්නේ ආර්ථික ශක්තිමත් කර ගන්න මේ වගේ අමතර වාසිය කනුලාපුරට ලැබෙනවා. කොවිදලටත් අපිට මේ විදුලිය භාවිතා කිරීමේදී වෙනත් ක්‍රමයන් වලින් විදුලිය නිෂ්පාදනය කරන්න උදාහරණයක් විදිහට දැන් වතුර ටික ගා ගන්න තමයි පාර්ශ්වයේ තෙල් ටික. ඉදිරියේදී අපි සූර්ය කෝෂවලින් වතුර ගන්න සූදානම් කරගත්තොත් අන්න අපේ කොවිදලටත් ශක්තියක් වෙනවා. දේශීය වෙදකම ජාත්‍යන්තරය දක්වා ගෙන යා හැකි යුගයක් උදා වී ඇති බව දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා. ඒ කැලණිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අපේ රටේ මේ මහ පොළොව දේශීය වෙදකම මේ අපේ රටේ උරුමය අවුරුදු 2500ක් ආරක්ෂා කරපු මේ ජාතික සුරකිච්ච දේවල් රැකගෙන ඉදිරි පරම්පරාවලට ගෙනියන එක අපේ වකීමක්. ආ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් අපේ වෙදකම ලෝකෙට ගෙනියන්න පුළුවන් අවස්ථාවක්, විදේශ විනිමය ගේන්න පුළුවන් අවස්ථාවක්, සංචාරකයෝ ආකර්ෂණය කර පුළුවන් අවස්ථාවක්, ග්‍රාමීය ආයුර්වේද රෝහල් පද්ධතිය නවීකරණය කිරීම, විශේෂයෙන් සෞඛ්‍ය අංශවල සිටින විශාල ප්‍රජා සෞඛ්‍ය සේවා විශාල කාර්යභාරයක් පැවරලා තියෙනවා. ඒ වගේම දේශීය හෙළ වෙදකමත් ආයුර්වේද වෙදකමත් ඒවා නිෂ්පාදනය ඒවා අපේ රටට අවශ්‍ය බෙහෙත්වල නිර්මාණය කිරීම කැපවීමෙන් ඉදිරි කරන්න ප්‍රතිඥා දෙනවා. මේ අමාත්‍යංශයෙන් තමයි වැඩිම පින් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. වැඩිම පින් කරන්න පුළුවන් අමාත්‍යංශෙ මේ පින් ගන්න ටික අපි කරනවා.
ප්‍රවාහන සේවය ආශ්‍රිතව මෙරට ජනතාවට පහසුකම් සැපයීම මහනුවර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව වාහන නියාමන බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රියේ මෙදිරි හා මෝටර් රථ කර්මාන්ත අමාත්‍ය දිලුම් අමුණගම මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේදී මාධ්‍යවට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා. විශේෂයෙන් මට සම්බන්ධ ප්‍රවාහන ක්ෂේත්‍රයේ වගේ අනිකුත් ක්ෂේත්‍රවලත් විශේෂයෙන් පානීය ජලය පිළිබඳව නුවර කොළඹ අධිවේගී මාර්ගය බෝගම්බර හිරගෙදර බෝගම්බර ක්‍රීඩාංගණය ගාවට ගුඩ්ෂෙඩ් බස් නැවතුම් පොලේ ව්‍යාපෘතිය පහුගිය කාලවල අඩපණ වෙලා තිබුණා මේවා යලි පණ ගන්නන්න ඕන විදුලි දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ වෙලා තියෙන එක කඩිනම් කරන්න ඕන ඒ වගේම ප්‍රවාහන තත්ත්වෙත් වැඩි දියුණු කිරීම තාම පැහැදිලිව අපි ආරම්භ කරන්නේ මහනුවරින් රට පුරාම අපි ඒක කරනවා ජනතාව තිබ්බ විශ්වාසය ජනාධිපතිතුමා තියලා තියෙනවා ඒ විශ්වාසය කඩ නොකර කටයුතු කරන්න අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා අල මාර්ග නිසිලස ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් සිය ගොවිතැන් කටයුතු සිදු කර ගැනීමට නොහැකිව සිටින ගොවීන් පිරිසක් පිළිබඳව තොරතුරු අපට වාර්තා වුණා. දුවරලිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය මහනුවර බදුල්ල රජමාවතට යාපතව පිහිටා ඇති ලැමසූරිය වෙළයායේ ජීවත් වෙන ගොවි පවුල් සංඛ්‍යාව 400කට අධිකයි. මේ ගොවි පවුල්වල ගොවි ජනතාව මෙවැනි විට වැටි ලෙස පීඩාවට පත්ව තිබෙනවා. මෙම වෙළයාය වසර 100කට වඩා ඉපර නිවන අතර එහි ප්‍රධාන අමුණද එම යුගයේදීම සකස් කර තිබෙනවා. කෙසේ වෙතත් පසුගිය දින කිහිපය තුළ පැවති අධික වර්ෂාවන් හමුවේ මෙම අමුණ සහ වෙළයායට ජලය සැපේන ඇල මාර්ගය විනාශ මුඛයට පැමිණ ඇති බව ගොවීන් පෙන්වා දෙන්නේ ප්‍රධාන අමුණේ සිට කිලෝමීටර 6ක් පමණ දුරට ඇල මාර්ගයේ දිවෙන අතර එම ඇල මාර්ගයෙන් ලබා ගන්නා ජලයෙන් ගොවි ජනතාව කුඹුරු හෙක්ටාර 120කට අධික ප්‍රමාණයක් වගා කරනවා. වෙළයායේ වපසරිය අධික බැවින් මෙම ප්‍රදේශයේ ගොවි සංවිධාන දෙකකට බෙදා වෙන්කොට තිබෙන අතර ලැමසූරිය ව්‍යාපාරයේ ඉහළ ගොවි සංවිධානය සහ පහළ ගොවි සංවිධානය වශයෙන් එය බෙදා වෙන් වී තිබෙනවා. පහළ ගොවි සංවිධානයට ලැබෙන ජලය කිසිසේත්ම ප්‍රමාණවත් නොමැති බවයි ගොවි ජනතාව නම් ප්‍රකාශ කරන්නේ. මේ දිනවල වගා වෙත සීමිත ජල ප්‍රමාණයක් ලැබුණත් ඉදිරියේදී තවදුරටත් ජල හිඟයක් මතුවන බවට ගොවි ජනතාව පෙන්වා දෙනවා. වගා කරන්නට ආරම්භයට පෙර ගොවින් විසින් කන්නේ රැස්වීම වලදී ගණ්ඩා තීරණ අනුව සාමාන්‍ය පරිදි ඇල මාර්ගයේ පිලිසකර කළත් වසර ගණනාවකින් වෙදමත් අයුරින් ඇල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට බලධාරීන් ඉදිරිපත් වී නොමැති බවයි ගොවි ජනතාව චෝදනා කරන්නේ. මේ හේතුවෙන් වැලිපිර වූ ගෝනියෝදා ජලය කාන්දු වීම වැළැක්වීමට තමන්ට සිදු ඇති බවත් ඇතැම් ස්ථානවලින් ජලය නිරන්තරයෙන් කාන්දු වියන බවත් ගොවීන් පෙන්වා දෙනවා. කාන්දුවන ජලය නිරන්තරයෙන් කුඹුරු වගාවට පැමිණීම නිසා තමන්ගේ වගාවට දිලීර හානි සිදුවන බවත් පහළ ප්‍රදේශයේ ගොවීන්ට ජලය අනුමත වීම නිසා ගොවීන් මෙසෙවිලි නගනවා. විදමත් අවරින් ඇල මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඔවුන් අදහල බලධාරීන්ට දැනුම් දෙන අතර මේ පිළිබඳව කඩිනමින් විසඳුම් ලබා ගන්නා ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ. රටවටාපුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. පරිපෝෂණයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මතුගම ප්‍රදේශයේදී ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් සිය බහරයට ගෙන තිබෙනවා. මෙලෙස ප්‍රවාහනය කරමින් සිටි ආහාර තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 6ක් පමණ වන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේ. මෙතර පුත්තලම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත් වීම යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ පුරා ඩෙංගු මර්ධන වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. පුත්තලම දිස්ත්‍රික්කයේ තුල සෑම නිවසක්ම පරීක්ෂා කිරීමට මෙහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළ අතර ඩෙංගු මදුරුවන් සහිත පරිසර හඳුනා ගැනීමෙන් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේ. මහරකම අඹගහපුර ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට තනා තිබූ පෝටිකෝව කඩා ඉවත් කිරීමට යමේදී එහි තිබූ කොන්ක්‍රීට් තට්ටුව කඩා වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 49 හැවිරිදී දෙරණියගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. හංගවැල්ල ප්‍රදේශයේ ත්‍රිරෝද රථ සොරකම් කර කැබලිකර විකුණන ලද පුත්කලින් දෙදෙනෙකු හංගවැල්ල පොලිසිය විසින් අතරංගුවට ගෙන තිබෙනවා. එහිදීම පුත්කලයන් සතුව තිබී ත්‍රිරෝද රථ දෙකක් සහ රුපියල් ලක්ෂ 2ක් පමණ වටිනා ත්‍රිරෝද රථ අමතර කොටස් තුගයක් පොලිසිය සිබහරයට ගැනීමට කටයුතු කර ඇති අතර අතරංගුවටගත් පුත්කලින් අද අවිස්සාවේල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒත් සමගින් සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දෙස් විදෙස් ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.sietanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි අලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමග. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.